අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සීත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිඩඹ ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල වෘත්තීය සමිති 10කට අධික ප්‍රමාණයක් හෙට එක් දින සංකේත වැඩ වර්ජනයකට සූදානමින් සේවා ස්ථානවලට කළු කොඩි අත්‍යවශ්‍ය සේවාවලට කළු ඇඳුම් සර්වපාක්ෂික ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය වශයෙන් මා කැමති ජනපති පක්ෂ නායකින්ට කියයි අගමැතිට යන්න එපා කියලා දෙවන දිනයටත් ඉල්ලීමක් රඹුක්කන වෙඩි තැබීමට සම්බන්ධ අය වහාත්තඩංගුවට ගන්න කෑගල්ල මහේස්ත්‍රාත් වාසනාර නවරත්න නියෝග කරයි ලෝකේ ඇත්තේ යම් සහ එම් පමණි ගියොත් ආයේත් එන්න පුළුවන් නොගියොත් ආයේ කාටවත් එන්න බැරි වේවි නිදහස් අරගලයේ නම් සමගිපා ගමන ගලිගමුවට ළඟාවේ බැසිල්ගේ සපත්තු සුබ්බීපු ඩීල් කාරින් එක්ක අපේ ගනුදෙනුවක් නැහැ සජිත් පා ගමනට එක් වෙමින් කියයි ගාලුමෝදර විරෝධතාවයට අදට දින 19යි ගෝටා ගෝගමේදී සිනමා අධ්‍යක්ෂවරුන් මාධ්‍ය අමතයි ණයට ණය ණයට ණය ණයට ණය 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 ප්‍රථමයෙන් නවදහනේ දේශීය පුවත් වෙත වෘත්තීය සමිති 1000කට අධික සංඛ්‍යාවක් එක්ව හෙට එක් දින සංකේත වැඩ වර්ජනයක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන සේවකීන්ද සේවා ස්ථානවල කළු කොඩි ඔසවා කළු ඇඳුමින් සැරසී වර්ජනයට සහාය පළ කිරීමට නියමිතයි කෙසේ වෙතත් මෙම වර්ජනයට ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලික බස් රථ සහ දුම්රිය සේවාව එක්වන්නේ නැති බවයි අමාත්‍ය දිලුම් අමුරුගම් මහතා ප්‍රකාශ කළේ අපේ රටේ ජනතාව දැන් ඉන්නේ බෙල්ල මුලටම හිර වෙලා කර කියාගත නොහැකි තත්වයටම ඇද වැටි අවසන් මෙවන් පසුබිමක ජනතාව හිතන්නේම උන්නත් 1000යි මලක් 1000යි කියලා මේ අතරතුර අපේ රටේ වෘත්තීය සමිති 1000කට අධික සංඛ්‍යාවක් හෙට එක් දින සංකේත වැඩ වර්ජනයකට යාමට තීරණය කර තිබෙනවා ඊට ගුරුවරුන් විදුහල්පතිවරුන් ගුරු උපදේශකීන් කළමනාකරණ ශාස්ත්‍රය බැංකු ශාස්ත්‍රය සියලුම අමාත්‍යාංශ රාජ්‍ය අර්ධ රාජ්‍ය පෞද්ගලික අංශවල සේවකීන් සහ නිලධාරීන් එක්වීමට නියමිතයි ගොවියෝ දීවරියෝ සහ වතුකරේ ජනතාවද මෙම වැඩ වර්ජනයට සහාය පළ කර තිබෙනවා සේවා ස්ථානවල කළු කොඩි ඔසවා අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පුද්ගලින් කළු ඇඳුමින් සැරසී පැමිණීමටයි තීරණය කර ඇත්තේ අපි දැක්කා අග්‍රාමාත්‍යවරයා කියනවා එයා තාම ෆිට් කියලා එයාගේ ෆිට් එක ඇතුලේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ධනය හොරකම් කරලා මේ රට බරපතල අගාධයකට ඇදලා දැම්ම අඩු ගානේ මේ රටේ මිනිස්සු අරගල කරනවා ගෙදර ගිහිල්ලා දැන්වත් මේ රට හරි පීල්ලට තියාගන්න උදව් කරන්න කියලා නමුත් අපිට පේනවා අවසාන මොහොත දක්වාත් මේගොල්ලෝ මේ වැඩේ කරන්නේ නැහැ 28 වෙනි දායෙන් පටන් ගන්න අරගලය ජන අරගලය ජයග්‍රහණය කරන තෙක් ඉදිරි ජනතාවට දැනුම් දෙනට අවශ්‍යය. පීඩාකාරී තත්ත්වය තුළ තවදුරටත් ජනතාව පීඩාවට පත් කරන්නේ නැතුව වර්ජනයෙන් වැළකී සිටින්න කියන ඉල්ලීම මම කෙරුවා. එය අනුව ලංගම දුම්රියත් පෞද්ගලික ප්‍රවාහන ශාස්ත්‍රයේ වෘත්තීය සමිතියේ ඒ සඳහා එකඟතාවයේ පළ කරලා තියෙනවා. ජනතාව යම් පීඩාකාරී තත්වයක පසුවන අවස්ථාවක මේ ආර්ථික අර්බුදය නිසා තවදුරටත් වර්ජනය කිරීමෙන් විශේෂයෙන්ම රජයේ නිලධාරීන් රජයේ සේවකයෝ ජනතාව තවදුරටත් පීඩාවට පත් කරන එකේ තේරුමක් අරමුණක් ඇත්තේ නැහැ. රමුක්කන වෙඩි තැබීමට නියෝග දුන් සහ ඊට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිට අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළා. මේ නියෝගය නිකුත් කළේ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මියයි. ඉන්දන ඉල්ලමින් රඹුක්කන විරෝධතාව ආරම්භ වුණේ පසුගිය අප්‍රේල් 19 වෙනිදායි. රට පුරාම ඒ වන විට විවිධ විරෝධතා සංවිධාන වෙමින් තිබුණා. ඒ ඉන්දන ගෑස් බඩු මිල ඉහළ යාම ආදිය පදනම් කරගෙනයි. රඹුක්කන විරෝධතාවයත් ආරම්භ වුණේ ඉන්දන ඉල්ලමින්. තෙල් බවුසරයක් සමූපකාර ඉන්දන හලට ආවා. නමුත් බාන්නේ නැතුව තියාගෙන හිටියා. ඒ ඉන්දන මිල වැඩි වෙන බවට වූ තොරතුරු මතයි. ඒ වගේම ඉන්දන මිල වැඩි වුණා. පාර හරස් කරමින් සිටි ජනතාවගේ විරෝධයත් වැඩි වුණා. ඔවුන් කිව්වේ පරණ
මිලටම ඉන්ධන දෙන්න කියලයි දුම්රිය මාර්ගයත් අවහිර කළා. මේ අතරවාරයේ පොලිසිය හරි අපූරු අවම බලයක් පාවිච්චි කළේ. කඳුළු ගෑස් එකක් දෙකක් ගහලා මැරෙන්නම වෙඩි තිබ්බා. ධනහිසට වෙඩි තියනවා කියලා තිබ්බේ මැරෙන්නමයි. දැන් අද ඊට සම්බන්ධ සියලු දෙනාම වහාම අත්අඩංගුවට ගන්න කියලා පොලිස්පතිවරයාට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මෙම වෙඩි තැබීමට නියෝග කරයි කියන උසස් නිලධාරි මහතා සාක්ෂි ලබා දුන්නා. ඒ අනුව ඒ සාක්ෂියත් සමග ඊට පසුව ආයුධ නිකුත් කරපු නිලධාරීන් දෙදෙනෙක් සාක්ෂි ලබා දුන්නා. ඒ අනුව මේ නියෝගය ලබා දෙන්නේ විභාගයකින් දෙන නියෝගයක් නෙමෙයි, විමර්ශනයේ අනුව මෙම වෙඩි තැබීමෙන් මියගිය අයගේ මරණය සිදු වී තිබෙන්නේ මනුෂ්‍ය ඝාතනයක් හැටියට සලකනවද නැද්ද කියන නියෝගය මතයි. නියෝගයෙන් පසුව ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ගන්නා බවට දැනුම් දීමක් කළා. සර්වපාක්ෂික ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය වශයෙන් තමන් එකඟ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත්වීමෙන් පසු අදාළ සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට යෝජිතයි. ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවකට ලබන 29 වනදා සියලු දේශපාලන පක්ෂවල නායකින්ට පැමිණෙන ලෙසටයි ජනාධිපතිවරයා ආරාධනා කර තිබෙන්නේ. මෙවන විට රට තුළ මතුව ඇති දේශපාලන, ආර්ථික සහ සමාජීය ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන ලෙසට පාර්ශ්ව රැසකින් යෝජනා ඉදිරිපත් වී තිබුණා. පවතින ගැටලු විසඳා ගැනීම සඳහා විවිධ ආකාරයෙන් යෝජනා ඉදිරිපත් වන පසුබිමක් තුළ අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේලා මෙන්ම කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නායකින්ද දේශපාලන පක්ෂ හා පොදු සංවිධාන රැසක්ද පසුගිය කාලේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබුණා. මේ පිළිබඳව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ නායකින් වෙත ලිපියක් යවා තිබුණා. එම ලිපියට අනුව අදාළ ඉල්ලීම් සලකා බලා මේ අවස්ථාවේදී රට මුහුණ දී තිබෙන අර්බුදයට පිළිමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම සඳහා විධායක ජනාධිපතිවරයා වශයෙන් තමා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන බව දන්වා තිබෙනවා. වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි මෙම සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට යෝජනා වී තිබෙන්නේ. එම සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය ක්‍රියාත්මක විය යුතු කාල සීමාව, එහි වගකීම් ලබා දෙන පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණය කළ යුතු බවයි ජනාධිපතිවරයා පක්ෂ නායකින්ට පවසා තිබෙන්නේ. එහි පළමු පියවරක් ලෙස පාර්ලිමේන්තුවේ දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකින්ද 2020 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හා මෙවන විට ස්වාධීන කණ්ඩායම් වශයෙන් කටයුතු කරන පක්ෂ නායකින්ද සමග සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා මෙවන විට තීරණය කර තිබෙනවා. එම සාකච්ඡාව ලබන 29 වනදා පෙරවරු 10:30 ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමටයි ජනාධිපතිවරයා සැලසුම් කර තිබෙන්නේ. එබැවින් මීට අදාළ පක්ෂයේ අදහස් සහ යෝජනාද සමග මෙම අවස්ථාවට නොවරදවාම සහභාගී වන ලෙසට ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට යවූ මෙම ලිපියෙන් ආරාධනාවක් කර තිබෙනවා. මේ සඳහා සහභාගී වී දක්වන දායකත්වය සහ කැපකිරීම ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් සිදු කරනු ලබන මහඟු මෙහෙවරක් බව නිහතමානීව දන්වා සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පක්ෂ නායකයන්ට යවූ ලිපියේ සඳහන් වන්නේ. රට අරාජක වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ඊයේ පස්වරුවේ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී. මේ අතර අද දෙවන දිනටත් ප්‍රාදේශීය දේශපාලඥයින් අරලියගහ මන්දිරයට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති දුහුරින් ඉවත්ව නොයන ලෙසට යෝජනාවක් සම්මත කළා. ඉතා සීමිත කොටසක් විතරයි ගෝල් ෆේස් පිටියට ඇවිල්ලා තියෙන්නේ. දෙන්න ඇවිල්ලා කියනවා අපිට යන්න කියලා. අපි හැමෝම මේ තැන් වලට පත් වෙලා තියෙන ජනතාවගේ පරමාධිපත්‍ය බලය. ඒ ගෞරවය ජනතාවට අදත් තියෙනවා. හැබැයි ජනතා පරමාධිපත්‍යයේ බද්ධ වෙලා තියෙන රටේ ව්‍යවස්ථාවට. ජනතාව අවපත් කළේ රටේ ආර්ථික අර්බුදය කියලා ඉවත් වෙලා යන්න නොවේ. චෝදනා නම් ඕන තරම් කරන්න පුළුවන්. හැබැයි ඒව ඔප්පු කරන්නත් ඕන. මේ රට අරාජිකක් කරලා අපිට එහෙම යන්න පුළුවන්කමක් නැහැ. කවදත්වත් ඉතිහාසයේ අභියෝගවලින් පැනලා ගිය මිනිසුන් නොවන බව උර අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ ආර්ථික අභියෝග හමුවෙත් අපි පැන යන්නේ නැහැ. මහා බැංකුව ඇතුළු රාජ්‍ය මුල්‍ය ආයතන සඳහා ජනතාව පිළිගත් ප්‍රධානි පත් කරගන්න අපිට පුළුවන් වුණා බව කියන. පසුගිය කාලේ චීන අග්‍රාමාත්‍යවරයාට මම දුරකථනයෙන් කතා කරා. මොවුන්ගේ සහයෝගය සම්පූර්ණයෙන්ම චීන සහයෝගය අපිට ලබා දෙන්න එතුව පුළුවන්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහිල්ලා ලංකාවේ ඇති වුණු තත්ත්වය පෙන්වලා දුන්නම ඔවුන් අපට අවශ්‍ය ආධාර ලබා දෙන්න දැන් එකඟතාවය පළ කළා. ගොල්මන් වලට බය නම් අර සෝනේ ගෙවල් හදන්නේ නැහැ කියනෝනේ. ඔය වගේ අය දැකලා තියෙනවා. අපි ඒ අයට ඕන විදිහට රට හදන්නවත් රට ගෙනියන්නවත්
අපි නටවන්නවත් අපිට දෙන්නේ නැහැ කියන එක මම තමුන් වහන්සේලාට මේකලා මතක් කරගෙන ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලාස් වෙන්න කියලා කියන්නෙත් නැහැ කිව්වෙත් නැහැ කියලා කිව්වෙත් නැහැ කියන්නෙත් නැහැ කියලා මට විශ්වාසයක් තියෙනවා කියන එකත් මතක් කරනවා දැන් දේශපාලන කතුවැකිය ටෙලිවිෂන් කතුවැකිය මම අගමැති කමින් ඉල්ලා අස්වෙන්නේ නැහැ බය වෙන්න එපා කියලා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ තම හිතවතුන්ට කිව්වා. ඒක අහගෙන හිටපු එතුමාට හිතවත් ප්‍රාදේශීය දේශපාලනඥයින් කිව්වෙත් ඔබතුමා යන්න එපා කියලයි. ඒ සමගම අගමැති මහින්ද රාජපක්ෂ මහතා කිව් තවත් වැදගත් වචනයක් වූයේ මාව අස්කලොත් මිසක් කියලයි. ඒ කියන්නේ එතුමාව අස් කරන්නත් සූදානමක් තියනවා වගේ නේද? ඕනෙම බලයේ ඉන්න දේශපාලනඥයෙකුට හෝ පක්ෂ නායකයෙකුට මම යන්නේ නැහැ කියන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහතා හැමෝම යන්න කිව්වත් UNP නායකත්වයේ දාලා ගියේම නැහැ. අන්තිමට ජනතාව එතුමව දාලා ගියා. රටක් පාලනය කළ පක්ෂය අන්තිමට ජාතික ලැයිස්තු ආසනයකට වැටුණා. ඒ වගේමයි ලෝකයේ සිටි සමහර පාලකින් යන්නෙම නැහැ කිව්වා. අන්තිමට ජනතාවේ පාලකින්ව යව්වා. ගඩාෆි පවුල, ඊජිප්තිය හොස්නි මුබාර, ටියුනිසියාවේ බෙන් අලි ආදීන් උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. දැන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට යන්න කියලා මහානායක ස්වාමින් වහන්සේලත් කිව්වා. එතුමාට විතරක් නෙමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ඒකම යන්න කියලා විවිධ තරාතිරම්වල අය තාමත් ඒ විදිහටම කියනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නෙම යන්නේ නැහැ කියලා. ඉතිල්ලිමක් ළමට අස් වෙන්න එපා කියලා. නෑ මං අස් වෙන්නේ නෑ බය වෙන්න. ඒක ඉඳා අස් කරන්න පුළුවන් අස් වෙන්නේ නෑ. අස් වෙන්නේ නෑ. කීසීටක කාටවත් බය දාලා දුවන්නෙත් නෑ කියන එක මතක් කරගන්න. එතුමා එහෙම යන්නේ නෑ කියනකොටම යන්න එපා සර් ඔයාට විතරයි රට හදන්න පුළුවන් කියලා ඒ වටේට හිටපය කිව්වා. ඒ පළාත් පාලන ආයතනවල එතුමගේ පක්ෂයට අයිති කණ්ඩායමේ සමහරුන් හැමෝම නෙමෙයි. අපේ රට පාලනය කළ මේ හැම ප්‍රධාන පක්ෂයකටම අයත් ප්‍රාදේශීය දේශපාලනඥයින් ඉන්නවා. ඉන් බොහෝ දෙනෙකු පරපෝෂිතයින්. ඒ කියන්නේ කාගේ හරි ඇඟේ එල්ලිලා යැපෙන අය. ආණ්ඩු බලය ඇති පක්ෂය තමයි ප්‍රාදේශීය වැඩවලට සල්ලි දෙන්නේ. මේ හුඟක් ප්‍රාදේශීය දේශපාලනඥයින් කොන්ත්‍රාත්කාරයින්. පාලම් බෝක්කු පාරවල් ඇල දොළ ගංගා හදන්න අලුත් වැඩියා කරන්න ලැබෙන මුදල් වලින් හතරෙන් තුනක්ම ගහන්නේ මේ අය. අපේ රටේ ගම් හදන්න වැය කළ මහා ධනස්කන්ධය ගත්තම පාරවල් බෝක්කු රනින් ආලේප කරන්න තිබුණා. රනින් ආලේප කරන්න තිබුණා. ඒකයි මේ අය මහින්ද රාජපක්ෂව තියාගන්නව හදන්නේ. රටට ආදරේට නෙවෙයි. දැන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාටත් එක පාරටම නව ජවයක් ආවේ තරුණියන් එක්ක දුවලද නැහැ. ලෝක බැංකුව ඩොලර් මිලියන 600ක් දෙන්න හදනවා. ඒකිනුත් මුලින්ම ලැබෙන්නේ ඩොලර් මිලියන 400ක් පමණයි. හරියට ගණන් හැදුවොත් තෙල් නැවකට ඩොලර් මිලියන 48ක් විතර ගෙවන්න ඕනේ. තෙල් ගත්තත් නැව් 8යි. ඒ කියන්නේ මාසයකටත් මදි. අනික මේකත් ණයක්. දැන් අගමැතිතුමා හිතනවා ඇති මේ සල්ලි ලැබුණහම පෝලිම් නැති වෙලා ආයේ ජනතාවට සියල්ල අමතක වේවි කියලා. මේ අද ඔබට සහ ජනාධිපතිට යන්න කියන්නේ හුදෙක්ම මේ පෝලිම් නිසාම නෙවෙයි. ඔබත් ජනාධිපතිත් ගත්ත ප්‍රධානතම තීන්දු දෙක නිසා තමයි මේ රට මේසා අගාධයකට ඇදවැටුනේ. එකක් IMF ගිහින් ණය ප්‍රතිව්‍යුහගත කරගන්න සිදු කළ පමාව. ඒ නිසා රට ආර්ථික අගාධයකට වැටුණා. ඇත්තම කිව්වොත් බංකොලොත් දැන්. දෙක පොහොර ප්‍රතිපත්තිය අද හාල් කිලෝව 280ට ගිහින් රට පුරා ගොවීන්ගේ මේ යලකන්නයත් ඉවරයි. ඒ වගේම මේ රටේ මහා ධනස්කන්ධයක් අතුරුදහන්. දූෂණය, වංචාව, හොරකම ඉහවහ ගිය රටක්. 1948 පසු නිදහසින් පසු සියලු පක්ෂ අඩුවැඩි වශයෙන් හොරකම, දූෂණේ, වංචාව නිසා විනාශ කළ රටක්. ඒකයි අලුත් පරම්පරාව ඔබ ඇතුළු බොහෝ දේශපාලනඥයින්ට කියන්නේ යන්න කියලා. හැමදාම ඉන්න කාටවත් බැහැ. එනිසා සරච්චන්ද්‍ර මහත්මයාගේ ලෝකයේ ඇත්තේ යාම සහ ඒම පමණයි. ගියොත් ආයේ එන්න පුළුවන්, නොගිහින් හිටියොත්
පවුලේ වෙන අයකටවත් ආයේ කිසිම දාක එන්න බැරි වේවි කියලා මතක් කළ යුතුව තිබෙනවා. වර්තමානයේ රට පාලනය කරන හොරුන් සමග තමන් ඇතුළු සමග ජනබලවේගයේ කිසිසේත් ඩීල් දේශපාලනයකට යන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමගි පාගමනට මාවනැල්ලේදී අද එක් වෙමින් නිදහසේ අරගලේ යන්න තේමා කරගනිමින් සමගි ජනබලවේගය දැවැන්ත විරෝධතා පාගමනක් ඊයේ මහනුවරින් ආරම්භ කළා. එම පාගමන පළමු දිනේ මහනුවර සිට කඩුගන්නාව දක්වායි පැමිණියේ. අද දෙවන දිනටත් සමගි ජනබලවේගය මාවනැල්ල නගරෙන් පාගමන ආරම්භ කළා. ඒ ගලිගමුව දක්වායි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරින් ඇරඹ මෙම පාගමන මැයි පළමු වනදා කොළඹට පැමිණීමටයි සැලසුම් කර ඇත්තේ. ගාලු මෝදුර විරෝධතාවයට අදට දින 19. මීට දින 19කට පෙර අපේ රටේ ජනතාව ගාලු මෝදුර ඉදිරිපිටට රැස්වුණේ වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට දැඩි ලෙස විරෝධය පළ කරමින්. අරගල භූමිය ඔවුන් ගෝටා ගෝගම ලෙස නම් කරමින් තාවකාලික කූඩාරම් ඉදිකර එම ස්ථානයේ අඛණ්ඩ අරගලයක් ආරම්භ කළා. මේ වන විට මෙම අරගලයට විවිධ පාර්ශ්වයන් සිය සහාය පළ කර අවසන්. ආගමික නායකයින්, කලාකරුවන්, විද්වතුන්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශ්වයන් දිවාරය නොබලා මේ තරුණ අරගලයට එක්වනවා. ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේද අද ගෝටා ගෝගමදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අපේ රටේ හැම ජන කොටසකටම සමාන අයිතිවාසිකම් තියෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. අද මේ වර්තමාන දේශපාලන ක්‍රමවේදය ඒ සමාන අයිතිවාසිකම් නැති කරලා දාලා තියෙනවා. මේ දූෂිත දේශපාලන ක්‍රමවේදය දිගින් දිගටම යනවා නම් කවදාවත් අපිට ඒ අපේක්ෂාවන් ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ. අපිට යහපත් පාර්ලිමේන්තුවක් හදාගන්න සිද්ධ වෙනවා. අපිට දැන් ඉන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් පිළිබඳව කිසිම විශ්වාසයක් නැහැ. මේ රජයේ ජනාධිපති පිරයා පිළිබඳව අපේ විශ්වාසය බිඳ වැටලා තියෙනවා. අගමැතිවරයා පිළිබඳව අපේ විශ්වාසය බිඳ වැටලා තියෙනවා. කැබිනට්ව පිළිබඳව අපේ විශ්වාසය බිඳ වැටලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව අපි අවියක් විදිහට භාවිතා කරන්න වෙනවා. අපිට අවශ්‍ය විදිහට හොඳ ව්‍යවස්ථාවක් හදලා මේ කරුණු කාරණා ස්ථාපිත කරගන්න. දැන් මේ රට මේ තත්ත්වයට පත් කරපු රාජපක්ෂ පවුල ඇත්තෙන්ම ඒ පාලනය අවසන් කළේ. මේ සටන මෙතෙන් නවත්තන්න හොඳ නැහැ. කලාකරුවන් වශයෙන්ුත් අපි දැඩි පීඩනයකට පත් වෙලා ඉන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ජයගෙන මේ රට යහපත් රටක් බවට පත් කරන්න අපි සියලු දෙනාම අධිරං කරගමු, උත්සාහ කරමු. මේ අතර ගෝටා ගෝගමට සමගාමීව අර්ලිය ගහ මන්දිරය ඉදිරිපිට ඉදිකර ඇති මේ අරගලය ඒ එක්කෙනෙකුටවත්.
සාමාන්‍යයෙන් ගමේ ගොඩේ උනත් කියන කතාවක් තමයි ණයට කෑවොත් ලැජ්ජයි කියන එක. අපි කන්නේම ණයට. 1948 නිදහසෙන් පස්සේ දවස ගානේ අපේ ණයකන්ද වැඩි වුණා මිස අඩුවිච්ච දවසක්වත් හොයාගන්න බැහැ. අද වන විට සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 52ක් පමණ වෙනවා. මේ අවුරුද්ද තුල ඇමරිකානු ඩොලර් බිලියන 5ක් අපි ගෙවිය යුතුයි. අතේ තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වගේ සුළු මුදලක්. දැන් අපිට IMF ගමන කොහොම වෙයිද? ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා අවසන් වෙන්න තව සෑහෙන කාලයක් යාවි. එතකන් යාන්තම් පුංචි සහනයක් පේනවා. ඒ ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 600ක් දෙන්න කැමති වීම. ඉන් 400ක් මුලින්ම ලැබෙනවා. ඇත්තටම මේ මුදල අප දැන් මුහුණ දෙන ආර්ථික අර්බුදයට අලගු තියන්නවත් මදි. ඇමරිකානු ඩොලර් මිලියන 400න් වැඩිම වුණොත් තෙල් නැව් 7ක් 8ක් ගන්න පුළුවන්. තෙල් නැවක් ඇමරිකානු ඩොලර් මිලියන 48ක් විතර වෙනවා. අපට අවශ්‍ය වහා අපේ දැන් ඇති මේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රමයක්. ඒක දැන් හිතන තරම් ලේසි නෑ. අපේ ප්‍රාණසම මිතුරා චීනෙන් අහලා තියෙනවා චීනෙන් අරගෙන තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරලා දෙන්න පුළුවන්ද කියලා. චීනය දුන්න උත්තරය හරි වැදගත්. උත්තරය බැහැ. එහෙම කළොත් අපේ ණය අරගෙන තියෙන අනිත් රටවලටත් අපට ඒ විදිහටම ණය ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. අපි ඔබේ ණය ගෙවන්න එක උදව්වක් කරන්නම්. අපි තවත් ණයක් දෙන්නම්. ඒ තමයි චීනයේ උත්තරය. ඒ කියන්නේ ණයට ණයක්. දැන් ඉතින් හා කියනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? මේක තමයි නිදහසින් පසු දේශපාලනඥයින් දිගින් දිගටම කරමින් ඉන්නේ. ණය ගෙවන්න ණය ගන්නවා. ඒ වගේමයි ලෝකේ හතර දිබ්බාගෙන් විවිධ සංවර්ධන ව්‍යාපෘති හදලා ණය අරගෙන තියෙනවා. අපි එක උදාහරණයක් දෙන්නම්. ඇත්තටම මේ ණය අරගෙන තියෙන ව්‍යාපෘති කිසිදු අධීක්ෂණයකට ජාත්‍යන්තර වශයෙන්වත් ලක් වෙලා නැහැ. මේ වැනි එක් ව්‍යාපෘතියක් කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය. OFID එකෙන් ණය අරගෙන තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 13ක්. ඊට පසු මේ කළුගඟ ව්‍යාපෘතියටම අතිරේක ණයක් යලි අරගෙන තියෙනවා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 10ක්. කළුගඟේ මොනවද කලේ කියලාවත් ඇත්තටම අපි දන්නේ නැහැ. ඇත්තටම ණය අරගෙන තියෙන ව්‍යාපෘති දිහා බැලුවාම මේ වගේ විශාල දිග ලැයිස්තුවක් තියෙනවා. ඒ ලැයිස්තුවේ තියෙන සමහර ගම් ප්‍රදේශ ඇත්තටම ලංකාවේ තියෙනවදවත් කියලා හිතා ගන්න බෑ. අපේ රටේ මේ අරගෙන තියෙන ණය කන්දරාව දිහා බැලුවාම අපේ රටේ හැම ගමක්ම සුඛිත මුදිත වෙලා තියෙන්න ඕනේ. හැම ණය ව්‍යාපෘතියකටම පසු නැවත ඒ ව්‍යාපෘතිවලටම අතිරේක ණය අරගෙන තියෙනවාමයි. අපට මේසා විශාල ණය කන්දක් හිමි වුණේ ඇත්තටම මේ සමහර ව්‍යාපෘති කොහෙද තියෙන්නේ කවුද කලේ කියලාවත් හොයාගන්න බැරි නිසායි. ඒකයි අප කියන්නේ මේ රට පාලනය කළ සියලු පක්ෂ ෆේල් කියලා. හැමදාම ණයට අරගෙන ඒ ණය ගෙවන්න තව ණයක් අරගෙන ආයේ ඒ ණය ගෙවන්න තව ණයක් අරගන්නවා. ඒ නිසා අප මේසා විශාල ණය උගුලක දිගින් දිගටම හිර වෙමින් සිටිනවා. මේ ණය උගුලේ අපව සිර කිරීමේ පාපයෙන් මේ කුදු දේශපාලන ඥයකටවත් ගැළවිය නොහැකි. දැන් IMF මගින් ලැබෙන ණයත්, චීනෙන් ලැබෙන ණයත්, ඉන්දියාවෙන් ලැබෙන ණයත් මේ ඔක්කොම ණය ආපසු ගෙවන්න ඕනේ පොලියත් එක්ක. ඇත්තටම මේ රට මේ ණය කන්දරාවෙන් කවදා හෝ මුදව ගන්නට නම් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා මේ රට ගෙන යා යුතුයි. මේ යපුම් ආර්ථික මානසිකත්වයෙන් මේ රට මුදාගත යුතුයි. එහෙත් අපේ දේශපාලනඥයින් මැතිවරණ කාලයේදී විවිධ පොරොන්දු දෙන්නේ යපුම් මානසික සිකතත්වයක් හදන්නමයි. අපි අර්ක දෙන්නම් මේක දෙන්නම් කියලා දෙන පොරොන්දු වලින් තමයි මේ දේශපාලනඥයෝ ඡන්ද ගන්නෙ. ඇත්තටම අපනයන ආර්ථිකයක් කරා මේ රට ගෙන යා යුතුමයි. ඒ සඳහා මේ රට හරි පාරට ගත හැක්කේ දැන් අප විශ්වාස කරන විදිහට මේ තරුණ ජවයටයි, නව පරම්පරාවකටයි. ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ලෝකයට අලෙවි කරන රටක් නිර්මාණය කළ යුතුයි. හොරකම, දූෂණය, වංචාව නැති රටක් මේ තරුණ පරම්පරාවට හදන්න බාර දිය යුතුයි. එහෙමත් නැත්නම් IMF මේ ණයෙන් කාලා ඇඳලා දේශපාලන ආටෝප කයිවාරු කතා අහලා ආයෙත් තවත් ණයක් අරගෙන ඒ ණය ගෙවන්න ආයෙත් තව ණයක් අරගෙන ඒ ණය ගෙවන්න ආයෙත් තවත් ණයක් අරගෙන ඒ ණය ගෙවන්න තවත් ණයක් අරගෙන ණය විතරක්ම අපට ඉතුරු වේවි. අද ඩොලරය රුපියල් 350ක් දක්වා ඉහළ ගියා. වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්.
අද හිතනවා නම් 85 එකවගන්තිය මේ රටේ ක්‍රියාත්මක කරාම ප්‍රශ්න විසඳනවා කියලා මම හිතන්නේ මේ ප්‍රශ්නේ පිළිබඳ අවබෝධයක් නැහැ. මේක 21කින්වත් 20කින්වත් 19කින්වත් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. දිනුණු රාජ්‍යයක් සඳහා අවශ්‍ය කරන මූලික පදනම තමයි මජර දේශපාලනය අවසන් කිරීම. අර අන්තර්වාර පාලනය ස්ථාපනය කළ අපිත්ත කිටපු සියලුම් පක්ෂ එකට එකතු කරගෙන මේ ගමන ගිහිල්ලා රටේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳන්න ඕනේ. මේක මේ කවුරුවත් ජනාධිපති වුණා කියලා හෝ කවුරුවත් අගමැති වුණා කියලා හෝ මේ රටට වැඩක් නැහැ. විය යුත්තේ මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වෙන්න අවශ්‍ය පදනම ඒ ව්‍යුහය හදන එකයි විය යුත්තේ. විශ්වාසභංගෙන් මහින්ද රාජපක්ෂය ආණ්ඩුවයි පරදුනායින් පස්සේ ගෝඨාභය රාජපක්ෂයල වණ්ඩ උන. ජනතාව කියන්නේ මොකද්ද? ගෝ හෝම් ගෝඨා කියලා. ඒ නිසා දෝෂාභියෝගයක් පස්සම් කරනවා. එතුමාට ඕන නම් එතුමා කියන තැනකට අපි ගෙනත් දෙන්නම් අස්සම් කරන්න. එතුමාට රාජපක්ෂලා එක ඩීල් නැත්තම්. එහෙම නැතු එතුමා රාජපක්ෂලා එක ඩීල් දැම්මොත් නුදුරේ තියෙන මහමැතිවරණයදී එතුමාට ගෙදර යන තමයි වෙන්නේ. හැමදාම මිනිස්සු අහන්නේ මොකද වෙන්නේ කියලා. ආණ්ඩුවක් හැදෙන්නේ නැද්ද කියලා අහනවා. මේ ආණ්ඩුව ගෙදර යන්නේ නැද්ද කියලා අහනවා. අගමැතිවරයා ඉවත් වෙන්නේ නැද්ද කියලා අහනවා. ජනාධිපතිවරයා ඉවත් වෙන්නේ නැද්ද කියලා අහනවා. මිනිස්සු පාරවල් වල ඉන්නේ. ඉතින් මේ සියල්ලම අර්බුදයක්. මේ අර්බුදයට විසඳුම් හොයනකොට අපිට යම් විදියකට සීමාවන් වලට යටත් වෙන්න සිද්ධ වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා නෑ මම අයින් වෙන්නේ නෑ කියලා. ජනතාව ඔබතුමාලගේ අරලියගහ මන්දිරයේ වටරලා ඇතුළට ඇවිල්ලා ඔබතුමාලා කණෙන් අහලා එළියට ඇදලා දාන්න කලින් කරුණා කරලා අපි කියනවා මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රට වෙනුවෙන් කරුණා කරලා ඔය සිංහාසනේ අතහැරලා අන්තර්කාලීන ආණ්ඩුවක් නිර්මාණය කරන්න වටපිටාව හදලා දෙන්න. මේක මහපොළුවේ යථාර්ථය අවබෝධ කරගෙන ජනමතය එකතැනකට ගොනු කරන ගමන් අපි අරගලයක් එක්ක අපි නිවැරදි දිශාවට රට ගිනියන. මේ අරගලය මහජනතාවගේ නිකම්ම ආපු එකක් කියන එකයි මුලින්ම මට පේන්නේ. එහෙම නැත්නම් කිසි කෙනෙක් කුලප්පු කරලා ආවෙ නැහැ කියන එක මගේ විශ්වාසයක් තියෙනවා. දැන් ඕක මොනපැත්තට පෙරලෙයිද දන්නේ නැහැ කියන එකත් මගේ විශ්වාසයක් තියෙනවා. කවුද දන්නේ ඕක මොනපැත්තට පෙරලෙයිද වෙන හස්තයක් ඇවිල්ලා ඕක බිලිබායි ගනීද කියන එක මම නම් සැකයක් තියෙනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම ජනතාව වෙනුවෙන් දිරියක් වන්නට ඩයලොග් සමග සර්වෝදය, මාස් හෝල්ඩිංස්, හේමස් ආයතනය, CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම ගමන් කරමින් සිටිනවා. හැමදාමත් වගේ ලෙංගතුකමෙන් ආදරයෙන් අපි අපේ ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ජනතාව සොයා යමින් ඔවුන්ට පිළිසරණක් වන ඩයලොග් මනුදම් මෙහෙවර මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාටා, මාස් හෝල්ඩිංස්, හේමාස්, CBL සමූහය, සර්වෝදය, PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාවට නංවනු ලබන්නේ. අද රටේ පවතින තත්ත්වය අනුව ප්‍රශ්න සර්වෝදින මධ්‍යස්ථානයත් හේමස් ආයතනයත් ඇතුළේ සියලුම නිලධාරි මණ්ඩලය මේ කටයුත්තට සම්බන්ධ වීම පිළිබඳව ඇත්තෙම අනේක වාරයක් ඔබතුමන් සියලු දෙනාටම අපේ ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය. ඒ වගේම මෙවන් කටයුතු සිද්ධ කරගෙන යාමට ඔබතුමන්ලාට ශක්තිය, ධෛර්යය, වාසනාව, දීර්ඝායු සම්පත් ලැබේවායි කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි. අද රටේ පවතින තත්ත්වයත් එක්ක මනුදම් මෙහෙවර යටතේ හේමස් සහ ඩයලොග් ආයතන සර්වෝදායතනෙ අපිට කරන මේ සත්කාරයේ බෙහෙවි මගේ කොට සලකනවා. අද රටේ මේ තියෙන තත්ත්වයක් එක්ක බලනකොට මේ මනුදම් මෙහෙවරත් ඩයලොග් ආයතනයත් සරුවෝදයත් එක්කලාසු වෙලා මේ අපිට මේ කරන මේ මෙහෙවර තවත් ඉදිරියට කරගෙන යන්නට ඔබතුමන්ලට සත්‍ය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඉතිසිතින්ම. ඇත්තටම මේ අපිට මේ ඩයලොග් ආයතනය සහ මේ සරුවෝදය එකතු වෙලා මේ කරන වැඩසටහනට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වගේ මේ රටේ තියෙන තත්ත්වයට අනුව අපිට මේ දෙන මේ සහයෝගයට බොහොමත් ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාටම. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. එම පොතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. සුවදායි රාත්‍රියක් ඔබ සැමට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.